මගේ පින්තුරය දාලා මේ මම හුඩු ගෙනා කියලා ෆේස්බුක් වල අසාධ්‍ය ප්‍රවෘත්ති යනවා. ඒකට පැමිණිලා දෙන තමයි අද 100 ට ආවේ. මම නිදිඤ්ඤ ගාමිණී ඒකනායක. පසුගියදා බේරුවලදී රුපියල් මිලියන 2777ක් වටිනාකමින් යුත් කිලෝග්‍රෑම් 231ක දෙවනි විශාලතම මත්කුඩු තොගය අත්අඩංගුවට ගැනීම පිළිබඳව අද වන විට අධිකරණයේ විත්තිකරුවන් 3 දෙනෙක් ඉන්නවා. ඒ විත්තිකරුවන් 3 දෙනා අතර 2 සිංහල ජාතිකයෝ. එක්කෙනෙක් මොහොමඩ් රිස්වාන් යන අය මුස්ලිම් ජාතිකයෙක්. ඔහු සම්බන්ධව කතාවක් ගොතමින් අසත්‍ය අමූලික අපහාසාත්මක ප්‍රචාරයක් ගෙන යනවා. හිටපු ආරක්ෂක ලේකම්තුමා සහ හිටපු නගරාධිපති බේරුවල මිල්පර් කපූර් කියන මහත්මයා මේකට සම්බන්ධයි කියලා. ඒකට යොදාගෙන තියෙනවා මේ මොහොමඩ් රිස්වාන් කියන අයගේ පින්තූරයක් මුහුණු පොතේ ඇතුළත් කළා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත්, ඒ වගේම මිල්පර් කපූර් යන අයත් සමග ඉන්න බවට. ඒ ඔහු තමයි මේ අද මගේ සේවාදායකයා මොහොමඩ් නජ්මි කියන අය. මේ ඔහුගේ පින්තූරය තමයි මේ දාලා තියෙන්නේ මෙන්න ඒ මොහොමඩ් කියලා. ඒ කියන්නේ මුහුණු පොත හරහා හඟවනවා මොහොමඩ් නජ්මි කියන්නේ දැනට අධිකරණයේ බාරේ ඉන්න අත්අඩංගුවේ සිටින පුද්ගලයා කියලා. මේ පණ පිටින් ඉන්නේ මගේ සේවාදායකයා. මේක ඔහුට කරපු ඉතාම අපහාසාත්මක, ඒ වගේම ඔහුගේ ජීවිතයට තර්ජනයක්, ඒ වගේම ඔහුගේ ළමයින්ට ඒ සියලු දෙනාට වෙච්ච විශාල අපරාධයක්. මේ සම්බන්ධව අපි මේ මොහුගේ ජාතික හැඳුනුම්පත්, මේ තියෙන්නේ ඔහුගේ ජාතික හැඳුනුම්පතේ මොහොමඩ් හුසේන් සාලි මොහොමඩ් නජ්මි කියන අය. මේ මොහු බන්ධනාගාරේ නෙවෙයි ඉන්නේ, මොහු ඉන්නේ මේ නිදහසේ. මොහු මේකේ විත්තිකාරයෙක් නෙවෙයි. නමුත් මේ හඟවන්නේ, මේ නැති කරන්න හදන්නේ මේ රටේ අහිංසක මිනිස්සුන්ට තමන්ගේ ජීවිතේ නිදහසේ ගෙනියන්න නැතුව මේව ආරම්භ කරලා තියෙන එක්කෙනෙක් නිසාර ඉසාමුදීන් කියලා එක්කෙනෙක්. ඒ වගේම රංජන් රාමනායක, මේ අය තමයි ආරම්භ කරලා තියෙන මේ මඩ ප්‍රචාරය. මේකෙන් විශාල හානියක් මේ හිටපු ආරක්ෂක ලේකම්තුමාටත්, ඒ වගේම හිටපු බේරුවල හිටපු නගරාධිපතිතුමා මිල්පර් කපූර් මැතිතුමාට දේශපාලන වශයෙන්, ඒ වගේම ඔවුන්ගේ පවුල් ජීවිතය සම්බන්ධ ඉතාම බරපතල අපහාසයක් සහ තර්ජනයක් සිද්ධ වෙලා තියෙනවා. මේ සම්බන්ධව අද දින අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර මැතිතුමා දැනුවත් කර ඒ පිළිබඳව අවශ්‍ය නීතිමය ඉදිරිපියවර ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අපරාධ නඩුවක් දැමීමේ, ඒ වගේම සිවිල් නඩුවක් දාලා මෙවැනි අපරාධ මේ රටේ සිද්ධ වෙන එක නවත්තන්න. මේක නැවැත්වුවේ නැත්නම් ජනාධිපතිතුමා කියන විදියට පෝරකේට යවන වගේ මත්කුඩු ජාවාරම් කරන අය, මේ වගේ අපරාධ කරන අය ජීවතුන් අතර ඉන්න මිනිසුන්ට කරන අපරාධ සම්බන්ධ අවශ්‍ය පියවර ගන්න. අන්න ඒ නිසා තමයි අපි හිටපු ආරක්ෂක ලේකම්තුමාට කරන අපහාසය සම්බන්ධ, ඒ වගේ මිල්පර් කපූර් කියන හිටපු බේරුවල් නගරාධිපතිතුමාට කරන අපහාසය සම්බන්ධ අවශ්‍ය ඉදිරි නීතිමය පියවර ගන්නත්. ඒ වගේම මාගේ සේවාදායකයගේ ඔහුගේ ජීවිතයට අද තර්ජනයක් වෙලා ඔහුට අද බේරුවල ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මෙන්න මේව නැති කරන්න අපි නීතියේ පිහිට පදන්න තමයි අද මෙතෙන්ට ආවේ. ඒ පිළිබඳ පැමිණිලි කළා අවශ්‍ය ඉදිරි පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරි දින කීපය ඇතුළත මේ සියලු දෙනාට විරුද්ධ විශේෂයෙන්ම රංජන් රාමනායක මැතිතුමා සහ නිසාර් පුත් කියන පුද්ගලයාට විරුද්ධව